අවසරයි ගෞරවනීය අරියතුන් වහන්ස. පහුගිය දවසක මේ සම්මතේ දේශනාවක් ඇසුණා. මේ මුචලින්ද සූත්‍රය කියලා සූත්‍රයක් පැහැදිලි කළා සම්මතේ. ඒකේ කියවුණා චාතුර්මහරාජික දිවියන්ට නාගවෙස් ගත හැකි බවත්, සාසන බුද්ධ ශාසනයට බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ එහෙම අය මනුෂ්‍ය විසින් ඇතුළත් වූ බවත්, ඒ නිසා ප්‍රවෘජාවදී පැවිදි කිරීමේදී නාගෝසී කියලා ප්‍රශ්නයක් අහන බවත්, මේ පිළිබඳ වහන්සේගේ ඌ වගේ දේවල් සමහර විට අටුවාවල ලියවිලා ඇති. ඒවා පාඩම් කරගත්ත පුද්ගලයෝ, ධර්මය නොදන්නා පුද්ගලයෝ, ඔය වගේ මුචලින්ද කියන්නේ නාග ගෝත්‍රික රජෙක්. එහෙමයි. මේ ගෝත්‍ර හතරක් තිබ්බා ඒ කාලේ රටේ. නාග කියන්නේ මේ සිටුවරු, වෙළෙන්දෝ, නාමිකයෝ, වෙළඳාම් කරලා ජීවත් වෙන්න පුද්ගලයා නාග ගෝත්‍රිකයෝ. මේ නාග ගෝත්‍රිකයෝ මේ රටේ, මේ හෙළබිමේ, මේ සිව්හෙළේ හැම තැනකම හිටියා. අදත් මේ වගේ ගම් තියෙනවා. නාබිමන, නා ඔටුන්න, නා කුළුගම, නයිනතිව්, මහානාගපුර, ඒ වගේම ඔය තියෙන ඔක්කොම නාගදීප ඔක්කොම තියෙනවා. මේවා හිටියේ මුචලින්ද මේ නාගගෝත්‍රිකයා හිටියේ ඔය ඔය කියන බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වූ උරුවෙල ජනපදයේ පාලකයා. එහෙම සූත්‍රයක් තියෙනවද ස්වාමීනි? මුචලින්ද සූත්‍රය එක තියෙන, එහෙම එකක් තියෙනවා. නමුත් ඒක පරිවර්තනය කරලා තියෙන සම්පූර්ණ වැරදි විදිය. එකයි වැඩි. ධර්මය අධර්මය කරමෙන විදිහට බොහෝ සූත්‍ර දැන් ත්‍රිපිටකයේ තියෙන 100%ක්ම සූත්‍ර, පෙළදහමේ තියෙන සූත්‍ර පරිවර්තනය කරනකොට 100%ක්ම සූත්‍රවල අර්ථ ධර්ම නිරුක්ති විකෘති වෙලා පරිවර්තනය කරලා තියෙන. එක වචනයක් දෙකක් වැරදියට පරිවර්තනය කළත් ඒක ධර්මයක් නෑ, අධර්මයක්. ඒ වගේ දේවල් තමයි ඔයලා තියෙන්නේ. සාහිත්‍යකාරයෝ වගේ දේවල් පරිවර්තනය කරනකොට තමන්ගේ අතින්, තමන්ගේ උගත්කමින් තව නොයෙක් සාහිත්‍ය පොත් කියවල, සංස්කෘත පොත් කියවල ලාභ ඒවා ඒකට ඇතුල් කරලා තියෙනවා. සුභත්වය ස්වාමීන් වහන්සේ.